මේ ප්‍රදේශයේ ගොවි මහත්තුරු මැහැලවලු කොරටු භෝග වගා කිරීමේදී එකවලේ බීජ සංස්ථාපනය කරනකොට වැටකොළු ඉන්ධනව නම් වැටකොළුත් සමග කරවිල ඉන්ධනෝ. නැත්තම් පතවල ඉන්ධනෝ නම් පතවලත් එක්කත් කරවිල ඉන්ධනෝ. නැත්තම් පතවල වැටකොළු ඉන්ධනව නම් ඒකට මෑ දිග වැල් හැවෙන මෑ ඉන්ධනෝ. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරන එහිදි වෙන්නේ වැටකොළු වගේ දේවල් දින 45 වෙද්දි කපන්න පුළුවන්. කරවිල වගේ මේ ගෙඩි එන්න පටන් ගත්තට 1-2 මුලදී නියමට මාස 3ක් වෙද්දි තමයි අස්වැන්නක් එන්නේ. ඒ වෙද්දි වැටකොළු ඉවරයි. වැටකොළු ඉවරයි කපලා අයින් කරාම පස්සේ අර එකම කාලෙදි බිම් සකස් කිරීම එකම වලක් අමතර ලාභයක් අමතර අස්වැන්නක් අමතර ආර්ථික වාසියක් වෙන ගොවි මහත්තුරුන්ට. ඒ නිසා තමයි කෙටි බිමකින් වැඩි අස්වැන්නක් ගන්න සහ කාලය උපරිම ප්‍රයෝජනෙට ගන්න මේ වගේ භෝග දෙක තුන එකතු කරලා ගොවි වගා කරන්න පුරුදු වෙලා තියෙනවා. මෑ වැල්ලා ගත්තම දින 45 55 මෑ කරල් හැදෙද්දි මේ මැස්සට අවශ්‍ය වියදම හොයාගන්න අරක විශේෂ ලොකු ලාභයක් ලොකු අස්වැන්නක් නොවුණාට ඒ ගන්න අස්වැන්නෙන් පොහොර මුරයක් දාන කම්කරු ශ්‍රමය අමතර වියදම් බොහෝ කවර් කරගන්න පුළුවන් අර ලැබෙන අස්වැන්නේ. අමතර වාසියක් විදිහට මේ ප්‍රදේශවල ගොවි මහතුරු වගා කරනවා. එහෙම වගා කරලා පු කරවිල සහ වැටකොළු වගාවක් තමයි මේ. මේක පතවල කරවිල කරනවා. එහෙම නැත්නම් අර භෝග මේ වැටකොළු පතවල කරවිල එක මෑත් වගා කරනවා ගොවි මහතුරු වැල් හැවෙන එක. අනිකොත් තියෙන ප්‍රධාන වාසි තමයි මේ භෝගවල පරතරය සමානයි. ඊට අමතරව අමතර පොහොර යෙදීමක් කරන්න ඕනේ නැහැ. පොහොර යෙදීම සහ ඒ පොහොර ප්‍රමාණයන් සමානයි. අමතර පොහොර නිර්දේශයේ යොදන පොහොර ප්‍රමාණය වැඩි කරාට අර නිර්දේශයන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක ලොකු ගොවි මහතුරුන් තියෙන විශාල වාසියක්.